දැංගරු කතානායකතුමනි මට දැනගන්න ලැබුණා නෙත් FM නාලිකාව එක්තරා ප්‍රවෘත්තියක් පළ කරලා තියෙනවා මේ රටේ දැනට විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වෙන කාරණයක් ගැන. ඒ ප්‍රවෘත්තිය තමයි කැලණිය පැත්තේ කේරළ ගංජා ජාවාරමේ යෙදෙන මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන එක්තරා පුද්ගලයෙකුට ඒ සම්බන්ධව පළ කරපු ප්‍රවෘත්තියක් ඒක ගලවන්න කියලා ඒක අයින් කරන්න කියලා ආණ්ඩුවේ එක්තරා අමාත්‍යවරයෙක් ඒ ආයතනයට දැන් බලපෑම් කරනවා. මොකද්ද මේ ප්‍රවෘත්තිය? පෑලියගොඩ ක්‍රිස්තෝස් සහ නයනදිත්ට සහය දෙන ඇමති. මෙරට තුල ක්‍රියාත්මක වන කේරළ ගංජා ඇතුළු මද්‍රව්‍ය ජාවාරම පිටපස සිටින ප්‍රබල ජාවාරකරුවන් පිරිසකට සහය ලබා දෙන අමාත්‍යවරයෙකු පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා. net news වෙත වාර්තා වන පරිදි අදාළ ජාවාරම් කරුවන් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ඔවුන් මුදාහැරීමට පවා මෙම අමාත්‍යවරයා පොලිසියට බලපෑම් කර ඇතැයි සඳහන්. අරුණත්නායක නොහොත් පොලිස් නමින් හඳුන්වන එවැනි එක් අයෙකු එම අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයට සම්බන්ධව සිටින බවද වාර්තා වෙනවා. ඉකුත් තුන්වැනිදා කේරළ ගංජා සමග අත්අඩංගුවට පත් වූ ගිහාන් සඳරුවන් නැමැත්තා මුදාහැරීමට පෑලියගොඩ නීතිය බලගැන්වීමේ ඒකකයට අදාළ අමාත්‍යවරයා බලපෑම් කර ඇති බවයි පැවසෙන්නේ. කේරළ ගංජා ජාවාරමෙන් නිරත ප්‍රබලයින් ලෙස සැලකෙන පෑලියගොඩ ක්‍රිස්තෝ සහ නයනදිත්ට මෙම අමාත්‍යවරයාගේ උදව් උපකාර ලැබෙන බවද සඳහන්. මෙම ජාවාරම් කරුවන් සිවුදනා ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන මල්ලත්තේ මංජුරමැත්තාගේ ගෝලයින් බවයි වාර්තා වන්නේ. මේ අතර ඉක්ුද්දා යුද හමුදාපතිවරයාට ලබා දුන් සේවාදිගුව සම්බන්ධයෙන්ද මෙම අමාත්‍යවරයා ජනාධිපතිවරයාට සිය විරෝධය පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. දැන් මෙන්න මේ කියන අමාත්‍යවරයා net FM නාලිකාවට තර්ජනය කරනවා මේ ප්‍රවෘත්තිය ගලවන්න කියලා. කවුද මේ අමාත්‍යවරයා? කවුද ජනාධිපතිවරයා යුද හමුදාපතිගේ සේවය දිගු කරාට අකමැති වෙච්ච අමාත්‍යවරයා? වෙන කවුරක් නෙවෙයි සරත් කොම්සේක අමාත්‍යවරයා. මෙයා තමයි net FM නාලිකාවට මේ තර්ජන කරන්නේ.